हेलरस कैंडी स्वीट चैनल के अद मंग ओयालट कीला देन्ने यान्नी हरियटम मुंगेट कैवुं हदागन्नी कोहमद कीला इताम रसवत मे कैवुं वलट अपि मुंग अतिरहा कीलात कियनवा इतिं अपि बलमु मे रेसिपी एकट अपि कोहमद मे कैवुं हदागन्नी कीला इतिं ओयाला मगे वीडियो वलट कैमति नं लाइक एकक दाला सब्स्क्राइब करन्न अमतक करन्निपा मुंकेवं हदान आवाश अमुद्रव्य सियाल में मेतने तीनवा मेतने सुधुहाल्पिटी तेते पिटिंग गाने पा सुधुहाल्पिटी तेते अरला गांडोने मुकद आपी मेक कबले बादिने कोट तेते पिटिंग गत्तो पिटी कैटवेन्न बालनवा एवागे मंग अरान तीनवा होंदेते पिरिसुदु करनलाद मुंग एट मेतने पैनी पोल पैनी हारी कितुल पैनी हारी अवश्य पैन वाल पावच करान पुलवां खेमती पैनी वाल पावच करान पुलवां एवागे वातुर उखु पोल कीरी मेके पीटी तेवरुमटा या पिटा अवश्य वेने दुम्बरु सीनी कहा लुनु एवागे मम मेतना रंथिनो मादुरु सहा एनसाल मैं काफ़ी पीती मिश्रण दागा नोने कुडु करला काबले चुट्टा बेदला कुडु करला गाना मामा गम्मी दी सेट की प्या पाविच करनवा मुकद मेक पोड़ी रसा किनवा सर रसा किनवा हैपेन कोट मेक ऑप्शनल कैमती नांग मित्राय वाला टा पाविच करना पुलवां गम्मी दिस अपि दे मुलीम में कराने आने पीती सुधु करला अपि गात्तमी मुंगे टिका काबले बेदनवा बेदला कुडु करला गाना ओने අපි බලමු ඒක කොහොමද කරන්න කියලා මම දැන් මුං ඇට ටික කබලේ බැද ගන්න යන්නේ මම මුං ඇට ටික බදින්න මේ වගේ පැතලි ලොකු තාච්චක් පාවිච්චි කරන්නේ මොකද මේ වගේ තාච්චක දැම්මහම අපිට මේ ටික ඉක්මනින් හොඳින් බැද ගන්න පුළුවන් ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා අඩු ගින්දරේ තියාගෙන मेक मे विधियत नुखवाम हलवां करमी बेदगा नोन मे विधियत कलवां कर कर मेक दुंगुरु सह विनका बेदगा नोन दमे रोस्टला तीन प्रमाण ऐती दमेक नत्र करला හොඳට නිවෙන්න තියන්න ඊට පස්සේ අපි ග්‍රයින්ඩර් කප් එකට දාලා මේක කුඩු කරගන්න ඕන මම දැන් මේක කුඩු කරගෙන තියෙන්නේ බලන්න මම මේක හලන්නේ නැහැ චුට්ටක් කැට ගැතියි හිටින්නත් එක්ක ගොඩාක් ලොකුවට කැට ගන්න එපා එතකොට කැවුම් පුපුරනවා නමුත් මේක හලන්න අවශ්‍ය නැහැ ටිකක් මම කබලේ මේ විදිහට චුට්ටක් බදලා ඊට පස්සේ කුඩු කර ගන්නවා දැන් මං හාල් පිටියක රෝස් කර ගන්න යන්නේ අපි එක කබලේ බැද ගන්න ඕනේ මම මෙතන මේ ඔක්කොම පිටි ටික ගන්නේ නැහැ මෙතන මේ පිටි එක අපි අරගෙන තියෙන්නේ තැවරුමටත් එක්ක මේකෙන් තුනෙන් එකක් තමයි මම පාවිච්චි කරන්නේ කැවුම් හදන්න ඔයාලට මේකේ ප්‍රමාණය හරියට ගන්න බැරි නම් මුලදීම වෙන් කරලා ගන්න තැවරුමට ගන්න ප්‍රමාණයයි කැවුම් හදන්න ගන්න ප්‍රමාණයයි මේක අපි මේ වගේ මද රස්නේ හොඳට බැද ගන්න ඕනේ මේකේ අමු ගතිය යනකම් පිටි එක බැදෙනකොට සුවඳ එනවා එතකොට නතර කරන්න පුළුවන් දැන් මේ පිටි බැදිලා ඇති ගොඩක් වෙලා තියන්න එපා මේක බ්‍රවුන් වෙනකම් සුවඳ එනකොට මේක නතර කරන්න इट पास मेक मुंगेट पिटी कत् कलवंकर अभी पैनी टीक उनुकरगा पैनी इकट सीनी टीका करला वतुर मेस हेन दिखा इकत करला हुंदट दिए करगा
මේකෙදී අපිට පැණියක අර සාමාන්‍යයෙන් වගේ ගොඩ ලුණු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සීනි ටික හොඳට දියුණුවම ඇති. සීනි ටික දියුණුවාට පස්සේ ලුණු එවගේම මාදුරු සහ එනසල් අපි කුඩු කරගත්ත මිශ්‍රණය මේ ටික ඔක්කොම දාලා මේ විදිහට කලවම් කරලා මේ පැණියක දැන් අපිට ඕෆ් කරන්න පුළුවන් නිවෙන්න තියන්න ඕනේ අපි රස්නින් පිටි දාන්නේ නැහැ හේතුව තමයි ගොඩාක් රස්නි තීති පිටි දැම්මොත් අපි මේක තුනී කරන වෙලාවට ඉක්මනට හයි වෙනවා ඉතින් ඒ නිසා මේක නිවෙන්න තියන්න ඕනේ අපිට අත දාන්න පුළුවන් ප්‍රමාණයට පැණියක නිමුණාට පස්සේ අපි පිටි ටික එකතු කරගමු. දැන් පැණියක නිවෙනකන් මේ වගේ ප්ලාස්ටික් රැප් එකක් අරගෙන එහෙම නැත්නම් ලන් ෂීට් එකක් අරගෙන මේ වගේ පැතලි ලෑල්ලක හරි බෝඩ් එකක හරි මේ විදිහට දාගන්න ඕනේ අපේ පිටි එක වඩන්න තුනී කරන්න. ඉතින් ඒ වගේම පොල් තෙල් ටිකක් අරගෙන මේ විදිහට මේකේ ගා ගන්න මේක අනිවාර්යෙන් කරන්න මොකද මුං කැවුම් හදනකොට නිකම්ම ලෑල් එක දැම්මොත් එහෙම මේක ඇලවෙන්න බලනවා ගොඩක් අය කරන්නේ පිටි ටිකක් දාලා ඒක උඩින් මිශ්‍රණය දාන එක ඒ වගේ වෙලාවට ඒක ටක් ගාලා හයි වෙන්න බලනවා මේක ගොඩක් හොඳයි මේ ක්‍රමය කරලා බලන්න තෙල් ටිකක් ගා ගන්න මේ විදිහට අපි පිටි මිශ්‍රණයෙන් කැවුම් කපා ගත්තට පස්සේ ඒ ටික තියන්නත් මේ වගේ තෙල් ගාගත්ත තැටියක් තියාගන්න. දැන් මේ පැණියක නිවිලා ඇති. අපි මිශ්‍රණය අනා ගන්න කලින් මේකෙන් පැණි ටිකක් අරගෙන කප් එකකට දාලා අයින් කරගන්න ඕන. මොකද අපිට මේ පදම වැරදුනොත් එහෙම නැත්තම් මේක දියාරු වුණොත් ආපහු හදා ගන්න අමාරු වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි පැණි චුට්ටක් ඉස්සලා අයින් කරගන්න ඊට පස්සේ ටික ටික දාලා කලවම් කරගන්න පුළුවන්. දැන් අපි පිටි ටික 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 එකතු කරලා මේක හොඳට අනාගමු. මේ විදිහට කලවම් කරන්න. ඇලෙනේවා මේ විදිහට ස්පෙෂල් එකකින් අරගෙන මැදට දාගෙන පිටි ටික හොඳට කලවම් කරගන්න ඕන. දැන් අර අපි අයින් කරගත්ත පැණි ටිකත් මේකට දාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට ඔක්කොම ටික එකතු කරගෙන ඊට පස්සේ ලෑල් දැන් මේක රස්නේ නැහැ. මේක ලෑල්ලට දාගෙන දැන් අපි වඩමු. දැන් මේකේ නම මේ ඩෝස් ටේප් එකේ තෙල් චුට්ටක් ගාගෙන පස්සේ මේ විදිහට වඩන්න. දැන් මේක හයි වෙන්නේ නැහැ මොකද පැණි ගොඩාක් රස්නේ නෙමෙයි අපි ඇනුවේ මේක. ඒ නිසා මේක ගොඩාක් හයි වෙන්නේ නැහැ. කපා ගන්න ලේසියි අපිට. ගොඩාක් උසට ගන්න එපා එතකොටත් තැම්බෙන්නේ නැහැ. මේ ගාණින් විතර නතර කරන්න. ඊට පස්සේ අපි කෑලි කපමු. දැන් මේ විදිහට
අලුවා කැට හැඩයට හරි ඔයාලට අවශ්‍ය හැඩයකට කපා ගන්න පුළුවන්. දැන් මේක තෙල් ගාල නිසා මේ බලන්න. ලේසියෙන් ගැලවිලා යනවා. දැන් අපි පිටි තැවරුම හදාගන්න යන්නේ. අපි අර කලින් අරන් තියාගත්ත පිටියකට ලුණු කහ ඒ වගේම උකු පොල් කිරි වතුර මේ වගේ ටික ටික එකතු කරගෙන කලවම් කරලා තැවරුම හදා ගන්න ඕන. මේ තියන්නේ අපි හදාගත්ත තැවරුම. මම අත දාලා පෙන්නනම් කොච්චර ඝනකමද කියලා මේක. මේ වගේ ප්‍රමාණයට මේක හදා ගන්න ඕන. දැන් කැවුම් හදන්න තෙල් ටික රත් කර ගන්න ඕන. බලන්න මම පොල් තෙල් දාලා තියෙන ප්‍රමාණය. මේ හැන්දෙන් වලට පේනවා බලන්න. ගොඩාක් දාන්න නැහැ මේකට. මේ වගේ ප්‍රමාණයක් දැම්මහම ඇති ගොඩක් උසට දාන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තෙල් හැඳ ඒ වගේම කැවුම් හදුවට පස්සේ අපිට තෙල් බේරෙන්න දාන්න මේ වගේ ටිෂු එකක් දාගත්ත භාජනයක් ළඟින් තියාගන්න. දැන් තෙල් එක රත් වෙලාද කියලා බලන්න. තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි දැන් කැවුම් හදන්න පටන් ගමු. අපි දැන් මේ කැවුමක් අරගෙන මේ විදිහට මේක තවරලා බැදින් මේ විදිහට දාන්න. දැන් මේ කැවුම උඩට එනකන් කියන්න ඕන. මේ ගානට මේක පිච්චුනාට පස්සේ අපිට තව එකක් දාගන්න පුළුවන් ඒකමම. පිටි මිශ්‍රණය පොඩ්ඩක් මේ වගේ අතින් එහෙම බේරලා දාන්න ගොඩාක් දාන්න එපා. එතකොට පිට පැත්ත ටිකක් හයි වෙනවා. ටිකක් ඝනකම වැඩි වෙනවා. පිටි මිශ්‍රණය ගොඩාක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒක අතින් පොඩ්ඩක් තිහල වගේ දාන්න. එතකොට තමයි මේ වගේ ලස්සන රටාවක් වගේත් හැදෙන්නේ. මේකට අවශ්‍ය නම් තුනක් උනත් දාගන්න පුළුවන්. ඔයාලා ගොඩාක් හදන වෙලාවට ටිකක් මේ වගේ පැතලි තැටියක් ගන්න ලොකු එකක්. දැන් මේකේ පිටි මැද අපි බැදලා ගත්ත නිසා
ගොඩාක් මේ පිච්චෙන්න ඕනේ නැහැ මේ මේ ගානට අක් ගලා ගන්න පුළුවන් හරිම ලේසි මුං කැවුම් හදන්න මුල ටික හරියට හදාගත්තට පස්සේ මේක බදින්න යන කාලේ හරිම අඩුයි ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා කැවුම් පොඩි ප්‍රමාණයක් හදන්න පුරුදු වෙන්න මම කැවුම් ගොඩක් හදන හැටි ඊළඟ වීඩියෝ එකකින් ගෙන අරන් එනවා ඒ වගේම සීනි වලින් කැවුම් හදන්නේ කොහොමද කියලා ඔයාලට මම කියලා දෙනවා ඔයාලා මගේ channel එක subscribe කරන්න ඉක්මනින්ම අලුත් වීඩියෝ බලන්න පුළුවන් ඔයාලට බොහොම ස්තුතියි